Hello guys, Resource ICT YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ block diagram of computer. ඉතින් මොකද්ද මේ block diagram එක කියලා පොඩි හැඳින්වීමක් කරොත් block diagram එක කියලා කියන්නේ computer එකේ internal functionality එක වෙන ආකාරය. උදාහරණයක් විදිහට අපි කිව්වොත් අපි input කරන මොනවා හරි data එකක් process වෙලා කොහොමද output වෙන්නේ? මේ input කරන එක ඉඳලා output එක අතරදි වෙන්නේ මොකක්ද කියන එක තමයි අද අපි කතා කරන්නේ. අනිත් වීඩියෝ එකට යන්න කලින් හැමෝටම මතක් කරනවා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න. ඒත් එක්කම වීඩියෝ එකට like එකක් දාන්න කියලා මතක් කරනවා. Right. අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ පින්තූර දැක්කම මම හිතන්නේ O level IT කරපු ළමයෙක්ට මතක් වෙන ඇති. ඔයගලගේ textbook එකේ තිබ්බ diagram එක මේ තමයි ඔයගලගේ textbook එකේ තියෙන diagram එක. ඉතින් විශේෂයෙන් මම මේ diagram එක පාවිච්චි කරන්න හේතුව වෙන්නේ මේ diagram එක ගොඩක් සරලව සහ සම්පූර්ණ වශයෙන්ම පෙන්නනවා computer එකේ හරිම block diagram එක. ඉතින් මේක අපි පොඩ්ඩක් explain කරන්න ගත්තොත් අපි පටන් ගන්න ඕනේ input devices වලින්. අපි පටන් ගන්න ඕනේ මෙන්න මෙතනින් number 1 input devices හරිද අපි computer එකට input devices හරහා data මොනවා හරි input කරනවා උදාහරණයක් විදිහට අපි keyboard එකෙන් වචන ටිකක් type කරනවා අපි type කරන වචන ටික එහෙම නැත්නම් අපි calculation එකක් වගේ type කරෝතින් ඒක ඉස්සරලම යන්නේ primary memory එකට එතකොට මොකක්ද primary memory කියන්නේ සරලවම කිව්වොත් මෙතන primary memory කියලා කියන්නේ RAM එක. දැන් ඔයගලන් ඉගෙනගෙන ඇති primary memory එක කිව්වම RAM සහ ROM කියන දෙකම අයිති වෙනවා කියලා. නමුත් block diagram එකේ අපි මේ කතා කරන කතාවේදී RAM එක ගැන අපිට අදාළ වෙන්නේ නැහැ. RAM එකේ function එක මොකක්ද කියන එක තවත් වීඩියෝ එකකින් මම ඔයගලන්ට කියලා දෙන්නම්. මේ වීඩියෝ එකේ අපි මේ කතා කරන block diagram එකේ කාර්යයට RAM එක පමණයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට ROM එක ගැන දැනට හිතන්න එපා. ROM එකේ functionality එක මෙතනට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ queue එකෙන් හිතන්න එපා primary memory එකට ROM එක අදාළ වෙන්නේ නැහැ කියලා. ඒක එහෙම නෙවෙයි මම කියන්නේ. Primary memory එකට RAM සහ ROM දෙකම අදාළ වෙනවා. නමුත් block diagram එක explain කරන තැනදී අපිට ROM එක අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. මුලින්ම input කරන එකක් යනවා RAM එකට. ඊළඟට RAM එකේ මේක temporary store කරගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ data එක යවනවා memory registers වලට. ඉතින් ඔයගලන්ට මේ නිල් පාට කොටුව පේනවා ඇති central processing unit. CPU එක ඇතුළට තමයි මේ data එක යන්නේ. CPU එක ඇතුළෙත් මුලින්ම යන්නේ memory registers වලට. එතකොට CPU එකේ මෙතන පැහැදිලි ඔයාලට පෙන්වනවා components තුනක් තියෙනවා කියන එක. Control unit, arithmetic and logical unit, memory registers. මේ components තුනම අයිති වෙන්නේ අපේ CPU එකට. හරි. Data එක ඔන්න RAM එකෙන් ඊළඟට එනවා CPU එකට. CPU එකේ memory registers වලට තමයි යන්නේ. Memory registers වලින් ඇත්තටම කරන්නේ ALU එකෙන් process කරන්න අවශ්‍ය data temporary store කරගන්න එක. හරියට නිකන් RAM එකෙන් එවන data ටික temporary store කරගන්නවා registers. ඊළඟට මේ data ටික යවනවා ALU එකට. ඉතින් ALU එකෙන් තමයි processing කරන්නේ. ඉතින් උගලන් දන්නවා නම් abstract model of information කියන concept එක ඇත්තටම මේ ලොකුවට නිකන් නම තිබුණාට මේකෙන් වෙන්නේ ඔයාලා දන්න හරිම සරල concept එකක් input process output මෙන්න මේකට තමයි කියන්නේ අපි abstract model of information කියලා. මම හිතන්නේ මේක හැමෝම අහලා ඇති. ඉතින් මේ block diagram එක ඇතුළෙත් අපි කතා කරන්නේ අපි input කරන data එකක් process වෙලා කොහොමද output වෙන්නේ කියන එක. හරි. ඔන්න දැන් input කරා input devices වලින් ඊළඟට RAM එකට එහෙම නැත්නම් primary memory එකට යනවා ඊළඟට ඒක temporary store වෙනවා memory registers වල එතකොට memory registers ගොඩක් වෙලෙට ALU එකට process කරන්න අවශ්‍ය data temporary store කරගන්න එක තමයි කරන්නේ එතකොට ALU එකෙන් තමයි carry out කරන්නේ arithmetic and logical functions ඊළඟට දැන් මේ process කරපු data ටික
නැවතත් ආව පාරෙන්ම තමයි යන්නේ. හොඳට මතක තියාගන්න. process වෙලා ALU එකෙන් ඊළඟට ආපහු යනවා memory registers වලට. memory registers වලින් යනවා primary memory එකට. ඊළඟට තමයි output device එකක් හරහා output වෙන්නේ. ආව පාරෙන්ම යන්නේ කිව්වේ මම මේක ALU එකෙන් කෙලින්ම output කරන්නේ නැති නිසා. ALU එකෙන් data එක කෙලින්ම output කරන්නේ නැහැ. ALU එකෙන් කරන්නේ memory registers වලට යවලා එතනින් primary memory එකට යවලා ඊට පස්සේ තමයි output කරන්නේ. ඊළඟට අපි කතා කරපු නැති තව components දෙකක් තියෙනවා. ඒ තමයි control unit එක සහ secondary memory එක. හරි. මම දැන් කතා කරන්න secondary memory එක ගැන. secondary memory එකට ගියාම මෙතනදී වෙන්නේ secondary memory වලට අපි මොනවද secondary memory කියන්නේ කියලා කතා කරොත් secondary memory විදියට අපිට හඳුන්වන්න පුළුවන් අපේ computer එකට අපි externally fix කරන storage devices. උදාහරණයක් විදියට pen drive එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් hard disk එකක් වෙන්න පුළුවන්. CD, DVD ඔය ඕනෑම එකක් secondary storage වලට අදාළ වෙනවා. එතකොට මෙතනදී ඔයගලන්ට මම මේක සරලවම කියලා දෙන්නම් මෙන්න මේ විදියට. හිතන්න ඔයා word document එකක් හදලා ඒක save කරා. ඔයා save කරපු word document එක කොහෙද store වෙන්නේ? ඔයාගේ computer එකේ secondary memory එකේ. බොහෝ වෙලාවට hard disk එකේ. එන්නේ ඒක තමයි මෙන්න මෙතනින් පෙන්වන්නේ. මෙන්න මේ arrow එකේ. ඔයා process කර කර හිටපු එක ඔයා save කරනවා. ඊළඟට පහුවදාට ඔයාට ආයෙත් ඒ ડોකියුමන්ට් එක ඕනේ. ඔයා ඒ ડોකියුමන්ට් එක ආයෙ අරගෙන edit කරන්න යනවා. අන්න එතනදි මොකද්ද වෙන්නේ? ආපහු ඔයා retrieve කරනවා. ඔන්න ඕක තමයි මෙතන secondary memory එකෙන් පෙන්වන්නේ. හරි. ඊළඟට අපි කතා කරමු control unit එක ගැන. අපි මෙච්චර වෙලා අනිත් ඔක්කොම කතා කළත් control unit එක ගැන කතා කරේ නැහැ. ඇත්තටම control unit එක තමයි මේ හැම කාර්යයක් පිටිපස්සෙම ඉඳගෙන මේ ඔක්කොම දේවල් control කරන්නේ. control unit නමෙන්ම තේරෙනවා. එතකොට control unit එක කරන්නේ input devices, secondary memory එක, ALU එක, memory registers, RAM එක, output devices සියල්ල control කරන එක. control signals එහෙට මෙහෙට යවන එක තමයි මේ control unit එකෙන් කරන කාර්යභාරය වෙන්නේ. එතකොට උගලන් පැහැදිලිව දැනගන්න ඕනේ මේ එක එක devices වලින් වෙන කාර්යභාරය මොකක්ද කියලා. එතකොට control unit එකෙන් වෙන්නේ control all the devices. මොනවද devices? input devices, output devices, memory and ALU. මේ කියන හතරම control කරන්නේ control unit එක. එතකොට ALU එකෙන් කරන්නේ processing arithmetic and logical functions ටික තමයි ALU එකෙන් කරන්නේ. memory registers වලින් මොනවද කරන්නේ? memory registers තමයි temporary store කරගන්නේ මොනවද data needed for processing. arithmetic and logical unit එකට process කරන්න අවශ්‍ය data temporary store කරගන්නේ memory registers. මම හිතනවා මේ block diagram එක ඔයාලට දැන් පැහැදිලි ඇති කියලා මේකෙන් වෙන්නේ මොකක්ද කියන එක. ඇත්තටම මෙතන ලොකු විස්තරයක් නැහැ. මේක ගොඩක් කට්ටිය අමාරුයි කියලා හිතුවට මෙතන ලොකු කතන්දරයක් නැහැ. මේක සරලව තේරුම් ගන්න තමයි තියෙන්නේ. ඊළඟට මම තව දෙයක් කියන්නම්. මෙතන මේ arrows ಜಾති දෙකක් තියෙනවා. red color and black color arrows දෙකක්. එතකොට black color arrows යන්නේ ඔක්කොම control unit එකේ ඉඳලා. මොකද control signals ටික තමයි මේ black arrows වලින් පෙන්වන්නේ. ඊළඟට red arrow එකෙන් පෙන්වන්නේ data and instructions. data information එහෙට මෙහෙට යන විදිය තමයි මෙතනින් පෙන්වන්නේ. right අපි දැන් මේ diagram එක බලමු. මේ diagram එකේ CPU එක තියෙන්නේ උඩට. දැන් කලින් diagram එක බලුවොත් CPU එක තියෙන්නේ diagram එකේ යට. right then diagram එක upside down තමයි මෙතනදී ඇඳලා තියෙන්නේ. කලින් දැක්ක diagram එක upside down තමයි දැන් ඇඳලා තියෙන්නේ. එතකොට diagram එකේ side එක change වුණා කියලා මේකේ functionality එක වෙනස් වෙන්නේ නැහැ. diagram එක ඕනම පැත්තකට අඳින්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නමුත් මෙතන වැදගත් වෙන්නේ arrows යන side එක.
හරි ඩේටා ෆ්ලෝ එක සහ සිග්නල් ෆ්ලෝ එක කොයි විදිහටද වෙන්නේ කියන එක බලන්න control unit එකෙන් control signals යනවා input devices වලට ඊළඟට output devices වලට ඊළඟට arithmetic and logical unit එකට ඊළඟට memory unit කියලා තියෙනවා මෙතන මේ mention කරලා තියෙන්නේ primary memory එක එහෙමවත් නැත්නම් අපි කියනවා RAM එක කියලා මෙතනදී මේ diagram එකට අනුව ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේගොල්ලන් මෙතන memory registers පෙන්නලා නැහැ වෙනමම ඇයි දැන් මම කියන්නේ මේ primary memory එකයි පෙන්වන්නේ memory unit කියන එකෙන් memory registers නෙවෙයි කියන එක. ඒකට හේතුව වෙන්නේ input වෙන data directly ම යන්නේ නැහැ කිසිම වෙලාවක registers වලට. ඒව temporary store කරනවා මුලින්ම RAM එකෙන්. connect කියන්න පුළුවන් මේ RAM එක සහ memory registers කියන දෙකම පොදුවේ මෙතනට අරගෙන ඇති කියන එක memory unit විදිහට ඒ idea එක හරි බොහෝ දුරට එහෙම වෙන්නත් පුළුවන් එහෙමත් අපිට කියන්න පුළුවන් මොකද memory unit කිව්වහම RAM එකක් memory එකක් memory registers කියනත් memory sort of memory ඒක නිසා මෙතනට ඒ දෙකම මේකෙන් පෙන්නනවා කියන එකත් අපිට කියන්න පුළුවන් නමුත් අපිට directly කියන්න පුළුවන් RAM එකයි මේ කියන්නේ කියලා මොකද input කරන data යන්නේ මුලින්ම RAM එකට හරි ඊළඟට ALU එක මේ දෙක අතර කමියුනිකේට් වෙනවා RAM එක සහ ALU එක අතර කමියුනිකේට් වෙනවා arrows දෙකෙන් ඔයාලට එක පැහැදිලිව පේනවා ඊළඟට secondary storage devices තියෙනවා මෙතන බලන්න auxiliary storage කියලා කියනවා mask storage කියලා කියනවා මේ secondary storage වලට ඊළඟට dotted arrows වලින් control signals පෙන්වනකොට solid lines වලින් data and instruction flow එක පෙන්වලා තියෙනවා. හරි. මෙතන හොඳට මතක තියාගන්න ඕන තවත් විශේෂ කාරණයක් තමයි auxiliary storage කියන එක. auxiliary storage කියන වචනේ උගලගේ papers එකත් ඔයාලට දකින්න ලැබෙයි ගොඩක් වෙලෙට. මේ auxiliary storage කියලා කියන්නේ secondary storage වලට. මේ diagram එකත් මම නැවත වතාවක් explain කරන්නම්. මොකද එතකොට ඔයගලන්ට තවත් මේක හොඳට ඔළුවට ගන්න පුළුවන්. input devices වලින් data අපි input කරනවා. ඒක මුලින්ම RAM එකට එමු නැත්නම් primary memory එකට යනවා. ඊළඟට මේක memory registers වලට යනවා. memory registers අයිති වෙන්නේ CPU එකට. CPU එකේ components 3යි. මොනවද CPU එකේ තියෙන components 3? arithmetic and logical unit, control unit සහ memory unit. එතකොට මෙතන memory unit එක ඇතුලේ RAM එකත් අපි include කරලා තියෙනවා කියලා උපකල්පනය කරන්න වෙනවා මොකද directly අපි input එකක් යන්නේ RAM එකට. හරි ඊළඟට memory unit එකෙන් ALU එකට data යවනවා. ALU එකෙන් තමයි මොනවද කරන්නේ processing කරන්නේ. ALU එකෙන් processing කරලා ආපහු memory unit එකට memory unit එකෙන් output devices වලට ලබා දෙනවා. in case අපිට එක store කරන්න උනොත් ඒක යවනවා secondary storage වලට. secondary storage වල store කරලා already store කරලා තියෙන එකක් ආපහු අපිට retrieve කරන්න ඕනි නම් එතකොට අපි ගන්නවා ආපහු secondary storage එකෙන් retrieve කරනවා. right මම හිතනවා ඔයාලට මෙතන පැහැදිලි ඇති කියලා මේ diagram එකෙන් වෙන්නේ මොකක්ද කියලා. ඉතින් මේ diagram දෙක දිහාම බලුවහම ඔයාලට පැහැදිලිව පේනවා එකම දේ තමයි. නමුත් මේ diagram දෙක විදි දෙකකට අඳලා තියෙනවා. upside down තමයි මේක අඳලා තියෙන්නේ. ඉතින් මේ දෙකම වැදගත් වෙනවා ඔයාලගේ විභාගෙට. මොකද ඔයාලට මේ වගේ diagram එකක් දීලා fill in the blanks වගේ ආවොත් ඔයා ඉස්සල්ලාම මේ arrows දිහා බලලා තේරුම් ගන්න ඕනේ මේ මොකක්ද කියන එක. හරි. එතකොට අපි හිතමු control unit එක ඉඳලා control unit එක තියෙන තැන blank එකක් දුන්නොත් මේ arrows දිහා බලලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙතන තෙන්න ඕනේ control unit එක කියන එක. ඉතින් ඒක පැහැදිලිව තේරුම් ගත්තොත් විතරයි diagram එක කොයි පැත්තට ඇන්දත් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක fill කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට පොඩි හරි අයිඩියාවක් එන්න ඇති ඇත්තටම
බ්ලොක් ඩයග්‍රම් එක කියන්නේ මොකක්ද කියන එක ගොඩක් කට්ටිය මේක තේරෙන්නේ නැහැ කියලා කියනවා. නමුත් මේකේ ලොකු තියරි එකක් නැහැ අත්‍තරම. හරි සරල තියරි එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඩයග්‍රම් දෙකෙන්ම මම එක්ස්ප්ලেইন කරේ මේක කොයි විදියට ආවත් එතකොට ඔයගලන්ට අයිඩියා එකක් තියෙන නිසා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගලන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.